ගරු කටයුතු නායක හඳුනන වහන්සේගෙන් අවසර ශ්‍රද්ධාවන්ත පින්වතුනි විස්වෙන්නුවර ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ වර්ෂයකට ආසන්න කාලයක් දැන් මා හිතන්නේ පවත්වාගෙන එනු ලබන මේ භාවනා ඒ වගේම ධර්ම දේශනා ආදී දහම් වැඩසටහන් මාලාවේ බදාදා දින හැමදාම යොදාගෙන තිබුණු නායක හඳුරෝ භාවනා සම්බන්ධව අනුශාසනාවකුත් ඒ වගේම සතිපට්ඨාන භාවනාව සම්බන්ධව ප්‍රායෝගික ගැටළු සාකච්ඡා කිරීමක්. දැන් අද දවසේත් එහෙම අපි බලාපොරොත්තු වෙනවා. මේ පින්වතුන්ට අපි පැහැදිලි කරගෙන ආවේ සතර සතිපට්ඨානේ චිත්තානුපස්සනාව ගැනයි. අවසානයේදී ගිය සතියේදී සාකච්ඡා වුණේ චිත්තානුපස්සනාවේ විමුක්ති සිතට පාක්ෂික ධර්මමන බෝධිපාක්ෂික ධර්ම ගැන විස්තරයක්. ඒ විස්තරවලින් බෝධිපාක්ෂික ධර්ම ගොනු තුනක් දැන් අපි මේ වෙනකොට සාකච්ඡා කරලා පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒවායි භාවනාවයි තමන් කරන සක්මන් භාවනාව අතර සම්බන්ධයක් ඒ අතරම පැහැදිලි කරලා දීලා තියෙනවා. දැන් අපිට ඉතුරු වෙලා තියෙන බෝධිපාක්ෂික ධර්ම කරුණු විදිහ බැලුවම ඉගෙන ගැනීමේදී න්‍යායාත්මක ස්වභාවයේ වැඩි මිසක් ඒවා මේ මනසේ අභ්‍යන්තරයෙන් සිදුවෙන පරිවර්තන විදිහට තමයි ධර්මයේ පැහැදිලි කරන්නේ. මොනවද ඒ? පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග. මේ පංච ඉන්ද්‍රිය ගිය සතියේදී හඳුන්වලා දුන්නා. පංච ඉන්ද්‍රිය කියන්නේ සද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියලා. දැන් පංච ඉන්ද්‍රිය කියන එක නැත්නම් මේ පංච ඉන්ද්‍රිය, සද්ධා ඉන්ද්‍රිය හෝ සති ඉන්ද්‍රිය හෝ විරිය ඉන්ද්‍රිය හෝ සමාධි ඉන්ද්‍රිය හෝ ප්‍රඥා ඉන්ද්‍රිය කිසිම මිනිසියෙකුට උප්පත්තියෙන් ලැබෙන්නේ නැහැ. ඒ වගේම දැන් බ්‍රහ්ම ලෝකයේ පහළ වෙලා මිනිස්සේ මේ මනුස්සත්වයේ ඉඳලා සමත භාවනා වඩලා මරණාසන්නයේදීත් ඒ සමත භාවනාව පිරිහෙන්නේ නැතුව මරණයටපත් වුණොත් බ්‍රහ්ම ලෝකයේ උප්පත්තිය ලබන්න පුළුවන්. ඒක තමයි බ්‍රහ්ම කියන தത്വයට සත්‍යපත් වෙන ආකාරය. නමුත් මේ බ්‍රහ්මය තුල පංචේන්ද්‍රිය නැහැ. ඒ වගේම පංචේන්ද්‍රියක් නැහැ, අර කියන පංච බල සත්ත්වෝඥංගත් නැහැ. එහෙනම් බ්‍රහ්මය තුල නැත්නම් මේ පංචේ මොනහරි දෙයක් ඒ බ්‍රහ්ම ගුණවල නැතිදී සමත භාවනා තුල තියෙන්න බෑ. සමත ධ්‍යාන තුල තියෙන්න බෑ. දැන් සමත ධ්‍යාන තුල තියෙන්නේ බ්‍රහ්මයන්ගේ තියෙන ගුණ ටික. දැන් බ්‍රහ්ම කියන සත්තුන්ගේ තියෙන ගුණ ටික. දැන් ඒ අනුව හුඟක් අය වරද්ද ගන්න මේ සතිපට්ඨානයේ වැඩිමෙන් බ්‍රහ්ම ගුණ ලැබෙනවා කියන එක ප්‍රතික්ෂේප කරන්න ඕනේ. නමුත් මිනිස්සෙකුට බ්‍රහ්මීක් වෙන්න ඕන නම් මනු ජීවත් වෙන කාලේ බ්‍රහ්ම ගුණ ගත යුතුයි. එතකොට බ්‍රහ්ම ගුණ චර්යාවෙන් ගන්න වෙනවා, සමාධියෙන් ගන්න වෙනවා. මේ බ්‍රහ්ම ගුණේ ස්වરૂප දෙකක් තියෙනවා. ඒ ස්වરૂප දෙකම සම්පූර්ණ වෙන්න ඕනේ බ්‍රහ්ම ගුණෙින්ද. එකක් චර්යා ස්වરૂපය, අනික සමාධි ස්වરૂපය. සමාධිය කියන්නේ මනෝ ඉන්ද්‍රිය පුහුණු කිරීමෙන් ගන්න සමාධියක යන සිතක එකඟතාවය. දැන් මේ කාරණේ දිහා බලනකොට බ්‍රහ්ම ගුණවල අර සීල ස්වરૂපයක් තියෙනවා, චර්යා ස්වરૂපය. සීල ස්වરૂපය කියන්නේ චර්යා ස්වરૂපය. දැන් චර්යා ස්වરૂපයට දැන් බ්‍රහ්ම ගුණයකට මනුස්ස චර්යාවක් හැරෙනවම
ඒකට කියනවා බ්‍රහ්මචර්යාව. ඒතර මිනිස්සෙක් බ්‍රහ්මචර්යාවකට පත් වෙන්න ඕනි ඉස්සෙල්ලා. මේ බ්‍රහ්ම ගුණ ගන්න නම්. දැන් බ්‍රහ්ම ගුණ ගන්නකොට මේ සීලය කියන්නේ එතකොට බ්‍රහ්මචර්යාවේ කොටසක්. දැන් පංචශීල් රැකකට බ්‍රහ්මචර්යාව කියන්නේ දැන් බුදුහාමුදුරුවෝ දෙනවා මේ විවිධ ආගම් වල තියෙන සීලයට වැඩිය ගිහියටත් බ්‍රහ්මචර්යාවකට යන්න පුළුවන්. එතකොට එයා ගන්න සීලය රකින්න ඕන සීලය අෂ්ටාංග උපෝසත සීලය. එතකොට මිනිස්සෙක් අෂ්ටාංග උපෝසත සීලයක් රැකෙන මොහොතක ඒ පුජ්‍යලයාගේ තියෙනවා බ්‍රහ්මචර්යාවයි චර්යා ස්වරූපය. එහෙනම් ඒ සීලය කැඩෙන්නේ කැඩෙන අවස්ථාවල එහෙම එකක් නැහැ. බ්‍රහ්මචර්යාවක් නැහැ. එතකොට සීලයෙන් විතරක් මේ බ්‍රහ්ම ගුණ ගන්නත් බෑ. සමාධියක් ඕන. එතකොට බ්‍රහ්මචර්යාව සම්පූර්ණ වෙන්නේ බ්‍රහ්ම ගුණ ලැබෙන්නේ සීලය හා සමාධිය එකතු වීම. සමාධිය කියන්නේ එතකොට සමත භාවනාවකින් සිත එක්තැන් කිරීම. දැන් ওই ටික දෙකම එකතු කරලා පළක් වෙලාට බ්‍රහ්මචර්යාව කියලා කියනවා. හැබැයි චර්යාව නම් වෙන්න ඕනේ හැසිරීමයි. කායික හා වාචිකව කායික ක්‍රියා හා වාචික ක්‍රියා අතර සම්බන්ධයක් තමයි චර්යාවට අයිති. සමාධියට අයිති නෑ එහෙම එක. මොකද කායික ක්‍රියා නැති තැනක තමයි සමත සමාධිය තියෙන්නේ. වාචික ක්‍රියා නැති තැනක. කායික ක්‍රියා එක්ක හෝ වාචික ක්‍රියා සහිත සමත සමාධිය ගොඩනගන්න බෑ. ඒ කියන්නේ වචනයක සමත සමාධියක් තියෙන්නේ නෑ. මම දැනගෙන ඉන්න ඕනේ නැත්නම් ඔය යට දෙනවා. කට්ටිය හිතාගෙන ඉන්නේ එක දෙයක් වෙනවා. තමන් ළඟ උසස් ගුණ තියෙනවා කියලා හිතනවා එහෙම ගුණ නැතුව. ඒක ධර්මානුකූලව විශාල වැරද්දක් වෙනවා. ඒ වුණාට මේක වැරද්දක් වෙන්නේ නැහැ ධර්මානුකූලව. තමන් ළඟ ලොකු ගුණයක් තියෙනවා. තමන් දන්නේ නැහැ ගුණය. මේක ධර්මානුකූලව වර්ධින තැන් වර්ධීම අඩු වෙන තැන. වර්ධින තැන වැඩි වෙන තැනක් තමයි තමන් ළඟ ලොකු ගුණයක් තියෙනවා කියලා හිතාගෙන ඉන්නවා. නමුත් එහෙම ගුණයක් නැහැ. එතකොට ඒ ධර්මීය ඉගෙනගෙන වැරදිලා ඒක වෙන්නේ. එහෙනම් බ්‍රහ්මචර්යාවක් සම්පූර්ණ වෙනකොට සමාධි ශික්ෂාවයි සීල ශික්ෂාවයි එකතු වෙලා තියෙනවා. හැබැයි බුදුහාමුදුරුව අනුමත කරන්නේ දැන් අටසිල් රකින්නකොට බ්‍රහ්මචර්යාවක් තියෙනවා ගිහියන්ට ගිහි ශ්‍රාවක ශ්‍රාවකියන්ට කියලා බුදුහාමුදුරුව දේශනා කරනවා. අටසිල් රකින්න දවසට. ඒකටත් උපදෙස් දෙනවා බුදුහාමුදුරුව තමන්ගේ ගිහි ශ්‍රාවකයන්ට පෝයට අටසිල් සමාදන් වෙන්න අනිත් දවසට පන්සිල් රකින්න. මේක ඒ චර්යාවට ඒක බ්‍රහ්මචර්යාවට බුදුහාමුදුරන්ට ඕනේ බ්‍රහ්මචර්යාවෙන් බ්‍රහ්මලෝක යවන්න නෙමෙයි කවුරුවත්. බුදුහාමුදුරන්ට ඕනේ මේ කරන සීල් රැකලා දිව්‍ය ලෝක යවන්න නෙමෙයි කව ශ්‍රාවකයෝ. බුදුහාමුදුරුව බලාපොරොත්තු වෙන්නේ මේ සංසාර විමුක්තිය අවබෝධ කරවන්න. එහෙම නැතුව මනුස්සත්වයට ඉහළ තියෙන සත්වතල වලට පිනුම් ගහන ක්‍රමයක් බුදුහාමුදුරුව දේශනා කරන්නේ. ඒක නරකයි කියනවා නෙමෙයි. මනුස්සයන්ට වැඩිය හොඳයි කියලා තමයි හැම වෙලේම උත්තරීතර මනුස්ස ධර්ම කියනවා හැම විටම බ්‍රහ්ම ගුණ ටික. දේවත්වයේ මනුස්සත්වයට වැඩිය ඉහළයි කියලා මම හැම වෙලේම බුදුහාමුදුරුව දේශනා කරනවා. නමුත් බුදුහාමුදුරුවන්ගේ දේශනාවල මුඛ්‍ය පරමාර්ථය තියෙන්නේ බ්‍රහ්මචර්යාව විතරක් උගන්වන්න නෙමෙයි. එහෙනම් ඒක නිසාවෙන් මේ බුද්ධ ධර්මයේ තුල බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුල බුදුහාමුදුරන්ගේ ශාසනය තුල බුදුහාමුදුරෝ පෙන්වන ආර්ය විනය තුල අන්තර්ගත වෙන චර්යාව නිකම්ම නිකම් බ්‍රහ්මචර්යාව නෙමෙයි. ඒක බුදුහාමුදුරෝ හඳුන්වලා දෙන්නේ ආර්ය විනේ බ්‍රහ්මචර්යාව. මේ ආර්ය විනේ බ්‍රහ්මචර්යාවකට පත් වෙන්නේ කොහොමද? ආර්ය විනේ බ්‍රහ්මචර්යාවකට පත් වෙනවා නම් කවුරු හරි පත් වෙච්ච මොහොතක් Tamanට
කොයි මගේ ජීවිතේ මං ආරණ්‍ය බ්‍රහ්මචර්යාවකට පත්වෙච්චි තැන මෙතනයි, පත් නොවිච්චි තැන මෙතනයි. බුදුහාමුදුරන්ගේ උපදෙස් පිළිපැද්ද තැන මෙතනයි, පිළිපැද්දේ නැති තැන මෙතනයි. ඒ වගේම ආරවිනේ බ්‍රහ්මචර්යාව තිබිච්ච කාලේ මේ කාලේ, නැති කාලේ මේ කාලේ. මෙන්න මේ වගේ ශ්‍රාවකයාට වෙන් කරගන්න හැකියාව තිබුණොත් ඒ ශ්‍රාවකයා යන මාර්ගය බුදුහාමුදුරුවෝ පෙන්වන ධර්ම මාර්ගය. එමනම් ශ්‍රාවකයා තුළ දැනුමක් තියෙන්න ඕනේ ආරවිනේ බ්‍රහ්මචර්යාව පවතින්නේ කොයි අවස්ථාවේද? දැන් බ්‍රහ්මචර්යාව නම් පවතින්නේ සීල ශික්ෂාවක්. දැන් බුදුහාමුදුරන්ගේ ධර්මානුකූලව ගත්තොත් අනිත් ආගම් ගන්න නැතුව ඒගොල්ලෝ සීල ශික්ෂාවේ විවිධ දේවල් ගන්නවා. සීලයට බුදුහාමුදුරෝ දේශනා කරන ඒවා තමයි හුඟක් ඒවා. පෙරක් ඒවා අනවශ්‍ය දේවල් ගන්න වෙනවා. පෙරක් ඒ අවශ්‍ය මේවා නැතුවත් ගන්නවා. එහෙම දේවල් තියෙනවා වෙන සාසනවල සීලයේ. දැන් බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුල මිනිස්සේ යා අටසිල් රැකලා තියෙනකොට ඒ අටසිල් රැකලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන සමත භාවනා 40ක් තියෙනවා. සමත කමටහන් 40. ඒ 40න් ඕනෑම එකක් කරන වෙලාවක මොහොතක තියෙනවා බ්‍රහ්මචර්යාව. හැබැයි ඒක ඒ භාවනාව කරන්නේ ඒ සිල් රකින්නේ බ්‍රාහ්මීක් නෙමෙයි මිනිස්සෙක්. එතකොට ඒකෙන් භාවනාව නැවැත්තුවම බ්‍රහ්මචර්යාවෙන් කොටසක් නැතු වෙනවා. බ්‍රහ්මචර්යාව එතකොට සම්පූර්ණ වෙන්නේ කොහොමද? අටසිල් රැකින වෙලාවක සමත භාවනාවක් කරා නම් දැන් බ්‍රහ්මචර්යාව තියෙනවා. සමත භාවනාව කුමක් හෝ වුණා කමක් නැහැ. බුදු ගුණ භාවනාව වෙන්න පුළුවන්, මෛත්‍රී වෙන්න පුළුවන්, අසුභේ වෙන්න පුළුවන්, මරණානුස්සතිය වෙන්න පුළුවන්, දේවතානුස්සතිය වෙන්න පුළුවන්, රාගානුස්සතිය වෙන්න පුළුවන්, සීලානුස්සතිය වෙන්න පුළුවන්. ඒ වගේ ඕනම එකක්. එහෙම නැත්නම් කසින භාවනාවක් වෙන්න පුළුවන්. මේ ඕනම සමත භාවනාවක් වටලා එතකොට වැඩෙන වෙලාවක තියෙන බ්‍රහ්මචර්යයක්. දැන් මේ පින්වතුන්ගේ අද දවසේ ගත්තොත් ඔය බ්‍රහ්මචර්යාවකටවත් ආරවිනී බ්‍රහ්මචර්යාව කියන්නේ වෙන එකක්. මම දැන් මේ කිව්වේ බ්‍රහ්මචර්යාවක් තියෙන එක. දැන් අටසිල් රැකෙන වෙලාවල් නම් මේ පින්වතුන්ගේ ගෙදර හිටියත් මා හිතන්නේ කාර්යාලයක වැඩ කරත් අටසිල් රැකින වෙලාවල් තියෙනවා. අටසිල් පද ටික රැකිලා තියෙන වෙලාවල් තියෙන්න පුළුවන්. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නනවා පෝයට ඒ වෙනුවෙන්ම වෙන වැඩ නොකර ඒ පෑ 24ක් මේකට යොදවන්න. අටසිල් පද ටික රකින්න. එතකොට අටසිල් පද ටික රැකෙන වෙලාවක සමත භාවනාවක් විනාඩි 5ක් කවුරු හරි කරනවා නම් ආන්න එතන තියෙනවා බ්‍රහ්මචර්යාව. එහෙනම් දැන් තමන්ට හැකියාව තියෙන්න ඕනේ අද දවසේ අපේ බ්‍රහ්මචර්යාව කියන ධර්මය, ධර්මතාවය විනාඩි කීයක් තිබුණාද? නැත්නම් පැය කීයක් තිබුණාද? මම හිතන්නේ හුඟක් අයට ලැබෙන පිළිතුරු බිංදුවයි. ඒ බිංදුව උනේ අටසිල් පද කැඩිලා නෙමෙයි. අටසිල් පද ටික තියෙන ටික රකපු අය මේ වෙනකොට අද දවස ගත්තොත් හුඟක් අය ඇති. නමුත් පන්සලට ගිහින් සිල් සමාදන් වෙලක් නෙමෙයි. අටසිල් පද ටික රැකිලි. නමුත් බ්‍රහ්මචර්යාව සම්පූර්ණ නෑ. මොකද හේතුව අටසිල් රැක්කේ පමණට සීලෙන් විතරක් බ්‍රහ්මචර්යාව සම්පූර්ණ වෙන්නේ. ඒකට භාවනාවක් එකතු වෙච්ච කාලයයි වෙන්නේ. අපි හිතමු පොයට තිල් ගත්ත කියලා කවුරු හරි. දැන් තිල් අරගෙන උදේ ඉඳලා බණ අහනවා.
පූජා තියෙනවා බුද්ධ පූජාව තියෙනවා පිරිත් තියෙනවා හවසට ගෙදර යනවා දැන් මේ පැය 8ක වගේ කාලයක් ගත්තොත් මොකද පැය 8 හදාගෙන තියෙන්නේ දැන් කාර්යාලයක සේවා කාලයක් පැය 8යි එහෙනම් දින ගන්න කාලයක් පැය 8 වෙන්න ඕන ඒ විදිහට තමයි අපි හදන්නේ සාමාන්‍ය දැන් මේ පැය 8 බ්‍රහ්මචර්යාව සම්පූර්ණ වෙච්චි මිනිත්තු ගාන හෙව්වා බිඳුවයි හුඟක් අය මොකද හේතුව හැබැයි අටසිල් කැඩිච්චේ නැති අය 100% වෙන්නත් පුළුවන් අටසිල් පද ටික කැඩිච්චේ නැති අය 100%ක් වෙන්න පුළුවන් බ්‍රහ්මචර්යාව සම්පූර්ණ වෙච්ච අය බිඳුව වෙන්න වෙන එක තමයි වැඩි මොකද හේතුව කොච්චර බණ ඇහුවත් ධර්ම සාකච්ඡා කරා අර බ්‍රහ්මචර්යාව සම්පූර්ණ වෙන්න වෙන්න නම් සමාධි ශික්ෂාවක් එකතු වෙන්න ඕන සමත භාවනාවක් එකතු වෙන්න ඕන දැන් ඒ බ්‍රහ්මචර්යාව ඒකත් නෙවෙයි බුදුහාමුදුරු දේශනා කරන්නේ බුදුහාමුදුරු දේශනා කරන්නේ ආර්ය විනී බ්‍රහ්මචර්යාව ආර්ය විනී බ්‍රහ්මචර්යාව එන්දාත් බුදුහාමුදුරු පෙන්නන්නේ අර බ්‍රහ්මචර්යාවේම තියෙන අටසිල් රැකෙන්නත් ඕනේ සීලයක් විදියට අටසිල් රැකෙන මොහොතක් වෙන්න ඕනේ ඒක විනාඩි 5ද 10ද පැයද 2ද කියන එක නෙමෙයි ප්‍රශ්නේ අටසිල් පද ටික රැකෙන මොහොතක් විය යුතුයි ඊට එතන අටසිල් රැකෙන ගමන් සතිපට්ඨාන කමඨහන වැඩෙන කාලයක් විය යුතුයි දැන් එතකොට බ්‍රහ්මචර්යාවේදී සමත භාවනාව වෙනුවට ආරවිනී බ්‍රහ්මචර්යාවට එන්න සතිපට්ඨාන භාවනාවක් එකතු වෙනවා. දැන් ඕක බැලුවොත් දැන් සතිපට්ඨාන කමඨහනක ඉන්න සතිය පවත්වමින් සතිපට්ඨාන ඕනම කමඨහනක්. දැන් සතිපට්ඨාන කමඨහනොත් 21ක් මහා සතිපට්ඨාන සූත්‍රයේ වෙන් කරලා තියෙනවා. ඊට අමතරව එදා හිටිය මේ ගෝලයන් ඒ කියන්නේ ශ්‍රාවකයන්ගේ දැනුම් අනුව ඉස්සර පෙළ පුරුද්ද අනුව බුදුහාමුදුරුවෝ විවිධ වචන කීපයකින් ක්‍රියා කීපයකින් ඒ සතිපට්ඨාන ඒ පුජ්‍යලයට විතරක් අදාළව පොදු ක්‍රමයක් විදිහට නැතුව පොදු සියලුම ශ්‍රාවකයන්ට අනුගමනය කරන්න කියලා නෑ ඒවා සතිපට්ඨාන කමඨහන් දීලා තියෙනවා පස්සක මහණුන් වහන්සේලාට සතිපට්ඨාන කමඨහන වාක්‍ය දෙකයි මොකද්ද දේවේ මේ භික්කවේ අන්තා පබ්බජිතේන න සේවිතබ්බා අන්ත දෙක අතහැරීම තමයි කමඨහන එතකොට අන්ත දෙක අතහරින්න විදිහක් කියා දෙන්නේ නැතුව අන්ත දෙක අතහැරීම නිවනට මගයි කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ අන්ත දෙක හඳුන්වන හින්දා පස්සක මහණුන් වහන්සේලා. ඒතර අන්ත දෙක අතහැරීම සතිපට්ඨාන කමඨහනයි. අපිට නෙමෙයි. වර්තමානයේ ඉන්න ශ්‍රාවකයන්ට නෙමෙයි මේ. මේ බුදුහාමුදුරන්ට මුලින්ම හමුවන විශේෂ වූ ශ්‍රාවක පිරිසකට දීපු කමඨහනයි. සතිපට්ඨානයක් තියෙනවා. එතකොට ඒගොල්ලන්ගේ ආර්ය විනය බ්‍රහ්මචර්යා මේකෙන් සම්පූර්ණ වෙනවා. දැන් කොහොම හරි ඉගෙන ගන්න වෙනවා මෙතන මේ මෙහෙම දිගට දිගට පැහැදිලි කරන්නේ අනවශ්‍ය තමන් විවිධ මත තියාගෙන භාවනා වැඩි වීම තුළ භාවනාවට වෙන කාලයෙන් උපරිම ප්‍රයෝජන ලැබෙන්නේ නැහැ. මොකද හේතුව තමන්ගේ දික්තිගත වැරද්දෙහිඳ වැරදි ධර්මයේ ඉගෙන ගත්තේ හින්දා වෙන හානිය වළක්වන්න විතරයි. එතකොට ආර්ය විනී බ්‍රහ්මචර්යාව තමයි නිවන් මාර්ගය. එතකොට ඒකට අයිති වෙන්න ඕනේ චර්යා ස්වරූපයක් තියෙනවා. සීල කොට චර්යා කියන්නේ සීල ස්වරූපයක්. සීල ස්වරූපය කියන්නේ ඉන්දියාවේ තියෙන ඕනම ආගමක සීලය කියලා පැහැදිලි කරන්නේ. මිනිස්සේගේ කය වචනේ තියෙන සංවර භාවයක්. මේ කියන්නේ ඇත්තටම සීලය කියලා ගන්නේ අකුසල් හතක යටපත් කිරීම
කායික අකුසල් තුනයි වාචික අකුසල් තුනයි. හැබැයි කායික අකුසල් තුනයි වාචික අකුසල් හතරයි ඒ හතර යටපත් තුන පලියට බ්‍රහ්මචර්යාවක් හෝ ආර්ය විනය බ්‍රහ්මචර්යාව සම්පූර්ණ වෙන්නේ නැහැ. අකුසල් 10 යටපත් වුණාම ආර්ය විනය බ්‍රහ්මචර්යාවත් සම්පූර්ණ වෙනවා කියලා කලාවට. අකුසල් 10 යටපත් වීමෙන් සමහර විට බ්‍රහ්මචර්යාව සම්පූර්ණ වෙනවා. එහෙනම් බ්‍රහ්මචර්යාව තුල අන්තර්ගත එක ගුණයක් තමයි අකුසලයෙන් නැති බව. එහෙනම් බ්‍රහ්ම ගුණේ මොකක්ද? අකුසල් 10ක් තියෙනවා 10ම නැති තැන බ්‍රහ්ම. තොර මිනිසයා තුල බ්‍රහ්ම කියන ගුණේ එන්න බෑලේ කියලා. යට සිල්පද ටික රැක්කා කියලා බ්‍රහ්ම ගුණේ එන්නේ නැත්තේ ඒකයි. දැන් අට සිල්පද ටික රකින්නකොට අනිවාර්යයෙන්ම කායික අකුසල් 3යි වාචික අකුසල් 4යි ඉන්නේ. සමත භාවනාවෙන් තමයි සංකල්පීය අකුසල් හා ditthිගත අකුසලයේ යටපත් කරන්නේ. ඒ සමත කමඨහණි. ඒතර සමත කමඨහණිනුත් අකුසල් දෙක තුනක් යටපත් කරනවා. ඇත්තටම තුනක් මේකේ යටපත් කරනවා කියන්නේ මිත්‍යා දෘෂ්ටිය කියන 10 අකුසලයට තනියෙන් ඉන්න බෑ කොහෙදිවත්. තනියෙන් මිත්‍යා දෘෂ්ටිය පහළ වෙන්නේ නැහැ මේ සංසාරගතව කිසිම සත්‍යයකට. තනියෙන් කම්මසගතා සම්මාදිට්ඨිය ලෞකික සම්මාදිට්ඨිය පහළ වෙන්නේ නැහැ සංසාරගත සත්‍යයකට. තනි කුසල තනි කුසල් 10 වෙනි කුසලයේ තමයි කම්මසගතා සම්මාදිට්ඨිය. ඒ සම්මාදිට්ඨිය විතරක් පහළ වෙන්නේ නැහැ. එතකොට මිත්‍යා දෘෂ්ටිය විතරක් පහළ වෙන්නේ නැහැ. දැන් මේ පින්වතුන් දිහා බැලුවත් මේ වෙලාවේ අටසිල් රැගෙන කෙනෙක් නැති වුණාට කායික අකුසල් 3 හෝ වාචික අකුසල් 4 නැහැ. කායික හා වාචික අකුසල් නැහැ දැන්. ඒ වුණාට සංකල්පීය අකුසල් තියෙනවා. ඒකට මිත්‍යා දෘෂ්ටිය තනියෙන් ඉන්න බෑ කියන්නේ මිත්‍යා දෘෂ්ටියට එක්ක උදව් වෙන්න ඕනේ අභිජ්ජා කියන අටවෙනි අකුසලය නැත්නම් ව්‍යාපාදී කියන නවවෙනි අකුසලය. තොන් මිත්‍යා දෘෂ්ටියයි අභිජ්ජා එක්ක මේ වෙලාවේ සංකල්පීය අකුසල් දෙකක් චිත්ත ස්වරූපේ සිටේ වෙන අකුසල් දෙකක් කරමින් අපිට ජීවත් වෙන්න පුළුවන්. කායික අකුසලුත් නැතුව වාචික අකුසලුත් නැතුව. එහෙම නැත්නම් අපිට පුළුවන් මිත්‍යා දෘෂ්ටියයි ව්‍යාපාදය කියන අකුසල් දෙක කරමින් කායික අකුසල් වලින් තොර වෙලා වාචික අකුසල් වලින් තොර වෙලා ඉන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් මේ වෙලාවෙම මේ බණහන පින්වතුන්ගේ මානසික බුදුහාමුදුරුවෝ දේශනා කරන බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන මානසික ස්වරූපය. දැන් තමන්ගේ හැටි කොහොමද මේ වෙලාවේ? මේ බණහන පින්වතුන්ගේ බණහන අය කල්පනා කරන මගේ හැටි. දැන් මේ වෙලාවේ මගේ හැටි. මේ වෙලාවේ මගේ හැටි එව්වොත් හතර ආකාරයක් තියෙනවා. මොනවදී හතර ආකාරයි? මිත්‍යා දෘෂ්ටියෙන් එක්ක ගනුදෙනු කරන දෙයාකාරයක් හා කම්මසගත සම්මාදිට්ඨිය එක්ක ගනුදෙනු කරන දෙයාකාරයක්. මිත්‍යා දෘෂ්ටිය හා අවිද්‍යා ඇති වෙන සංකල්පනාවල අවිද්‍යා ඇති වෙන මොහොතක් තියෙනවා. එක්ක මිත්‍යා දෘෂ්ටි එක්ක ව්‍යාපාදී ඇති වෙන මොහොතක් තියෙනවා. එහෙම නැත්නම් මේ බණ අහනකොට කම්මසගත සම්මාදිට්ඨියක අනබිජ්ජය ඇති වෙන මොහොතක් තියෙනවා. එතකොට කම්මසගත සම්මාදිට්ඨියක අව්‍යාපාද ඇති වෙන මොහොතක් තියෙනවා. ඔන්නක තමයි ආකාර හතර. සංකල්පනාවල
මේ වෙලාවේ මේ බණහන සියලු දෙනාටම බෙදන්න පුළුවන් ගාන. ඔය හතරෙන් එකකට අයිති වෙන්නම ඕනේ. එක පිරිසක් විතරක් අයිති වෙන්නේ නැහැ නින්ද ගියයි. ඒ අයගේ මානසිකාරයනේ. ඔය හතර ආකාරය තුල තියෙනවා මානසිකාරය. මානසිකාරය කියන්නේ ඔය හතර තුල තියෙන. මේ බණහන වෙලා. හැබැයි මානසිකාරය අයෝනිසෝ. යෝනිසෝනි. යෝනිසෝ මානසිකාරය අයෝනිසෝ මානසිකාරය මීට පෙර මං හඳුන්වලා දුන්නා. ඒක හින්දා මම වචන විතරක් භාවිත කරනවා. මේ වෙලාවේ මේ බණහන කිසි කෙනෙකුට අටසිල් රැකිලක් තියෙනවා මෙතෙන්දී දැන් ගත්තේ නැතුව සමාදන් නොවුණාට අටසිල් මේ පැය බණහන කාලයේදී රැකිලක් ඔබු එහෙම ගත්තා. නමුත් කිසි කෙනෙකුට බ්‍රහ්මචර්යාවක් නැහැ. එතන ආර්ය විනය බ්‍රහ්මචර්යාව ගන්නත් බෑ. මෙන්න මෙහෙම තමයි ධර්මය. දොට මතක තියාගන්න ඕනේ මට පැහැදිලි කරලා දෙන්න ඕනේ මේ ආර්ය විනය බ්‍රහ්මචර්යාව තුල තමයි මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ටික තියෙන්නේ. බ්‍රහ්මචර්යාව තුල සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම එකක්වත් නැහැ. ආර්ය විනය තුල ආර්ය විනය තුල තියෙන බ්‍රහ්මචර්යාව ආර්ය විනී බ්‍රහ්මචර්යාව බුදුහාමුදුරුවෝ විතරයි මේ බ්‍රහ්මචර්යාව හඳුන්වලා දුන්නේ. ඒකයි ආර්ය විනී බ්‍රහ්මචර්යාව කියන්නේ. දැන් ලෝකයේ එදත් බෝධිසත්වයන්ට බ්‍රහ්මචර්යාවක් ගැන කියා දුන්නා ආලාර කල්ලාම. ඒකට බුදුහාමුදුරුවෝ ආර්ය විනී බ්‍රහ්මචර්යාව කියන්නේ නැහැ. ඒගොල්ලෝ ළඟ බ්‍රහ්මචර්යාවක් තිබුණා. ඉන්දියාවේ හුඟාක් පුජ්‍යලය ගත්තම ඒ බෝධිසත්වයන්ගේ කාලේ බ්‍රහ්මචර්යාව කියන එක අගය කරපු කාලයක්. ඒකේ වටිනාකම අවබෝධ කරගත්තේ පිරිස් ගොඩක් හිටියා. ඒකයි මේ ශාසනය පැවතෙන්නේ. බුදුහාමුදුරුවෝ කෙනෙක් පහළ වෙන්නේ මේ බ්‍රහ්මචර්යාවක වටිනාකම හඳුනගත්තේ කාලයක. එතකොට තමයි බුදුහාමුදුරුවන්ට පහසු වෙන්නේ ආර්ය විනය බ්‍රහ්මචර්යාව කියන තමන් වහන්සේලා අවබෝධ කරගන්නා වූ අලුත් බ්‍රහ්මචර්යාව හඳුන්වලා දෙන්නේ. දැන් අපිට ওই දෙකෙන් එකක්වත් නැහැ. ওই දෙකෙන් එකක්වත් නැහැ කියන එක තේරුම් ගන්න කියන්නේ නිකන් දැනගන්න නෙමෙයි අවබෝධ කරගන්න උදව් වෙන ධර්මතා පහ තමයි අපි ගියේ සතියේ මතක් කරලා දුන්න පංච ඉන්ද්‍රිය. පංච ඉන්ද්‍රිය දියුණු නැත්නම් අපිට ආර්ය විනය බ්‍රහ්මචර්යාව තියෙන තැනයි නැති තැනයි හොයාගන්න බෑ. යමක් තියෙන තැනයි නැති තැනයි හොයාගන්න බැරි වුණා මුලාවකට පත් වෙනවා. මුලාවටපත් වෙන්නේ අම්මා මුලාවටපත් වෙලා අමාරුව වැටෙන්නේ නැති දේ තියනවා කියලා ගැනීම. දැන් ඒක නිසාවෙන් මේ ඉන්ද්‍රිය බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුල පංච ඉන්ද්‍රිය කියන සද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රබලම ධර්මතාටි ප්‍රබල ධර්ම. මොකද මේ ඉන්ද්‍රිය ටික නැතුව කවදාවත් ආර්ය විනය බ්‍රහ්මචර්යාව වෙන් කරගන්න හැකියාව නැහැ. තියෙන්න පුළුවන් වෙන් කරගන්න හැකියාව නැතුව තිබිල වැඩකුත් නැහැ. වෙන් කරන්න හැකියාව නැති වුණාම නැති තැන තියෙනවා කියලා මුණාවටපත් වෙනවාමයි. මේකෙන් වළක්වන්න බෑ කිසි කෙනෙකුට. එතකොට නැති දේ තියනවා කියන එක තමයි මුලාවෙන් මුලාව.
අවිද්‍යාවෙන් අවිද්‍යාව. නැති දෙයක් තමන් ළඟ තියෙනවා කියලා ගන්න. මේක වැඩි වෙලා තමයි සතර අපාය වුණා බිහි වෙන්නේ. නැති දේ තියෙනවා කියන. මේක තමයි ධර්මයේ ගැඹුරුම තැන. එහෙමනම් මේ ගැඹුරුම දේ මේ මුලාව. අවිද්‍යාව තමයි මේ මුලාව. මෝහය තමයි මේ මුලාව. මොකද නැති දේ තියෙනවා කියන්නේ. දැන් එතකොට ධර්මයේ මගේ හොඳ සීලයක් තියෙනවා. එයා දන්නේ නැහැ සීලිය කියන්නේ මොකද්ද. එයා හිතන්නේ තියෙනවා කියලා. නමුත් නැහැ. දැන් එතකොට එයාට මොකද වෙන්නේ? මුලාවෙන් මුලාවට. මට ප්‍රබල සමාධියක් තියෙනවා. එයා හිතන්නේ එහෙමයි. එයාට තේරෙන්නේත් එහෙමයි. නමුත් එහෙම දෙයක් නැහැ යාළුවා. මුලාවෙන් මුලාවට යනවා. නැති දේ නැහැ කියලා ගණන් ගන්න නැති විදියට එච්චර මුලාවක් නෑ. නැති දේ තියෙනවා කියන එක තමයි ගැටලුව තියෙන්නේ. ඔන්නේ ප්‍රශ්නේ බුදුහාමුදුරන්ට ඕනේ දැන් බුදුහාමුදුරන්ට ඕනේ මේ සංසාරයේ දුකයි කියලා අවබෝධ කරලා දෙන්න ශ්‍රාවකයන්ට. එතකොට ශ්‍රාවකයෝ වර්තමාන ශ්‍රාවකයෝ ගත්තෝ එදා ශ්‍රාවකයෝ නම් එහෙම බුදුහාමුදුර ළඟට ගියේ නැහැ මේ සංසාරයේ දුකයි බුදුහාමුදුරනේ මට නම් තේරිලා තියෙන්නේ කියලා ඊ කිසි ශ්‍රාවකෙක් දකින්න නැහැ. පොත්වල බණ පොත්වල එහෙම ශ්‍රාවකී දැකලා නැහැ. සංසාරයේ දුකයි කියලා බුදුහාමුදුර ළඟට ප්‍රශ්න ඉදිරිපත් කරපු අය නැහැ. කිසිම සූත්‍රයක නැහැ. වර්තමානයේ උපාසක උපාසිකාවන්ගේ කට ඇරියොත් සංසාරයේ දුකයි. ඔබ දැන් බොරුවක් නේද? ඇත්තට සංසාරයේ දුකයි කියන්නේ දැනගෙනද? අවබෝධ වෙලා නෑ. ඔය මුලාව වැටෙන්නේ ඇයි? ඔය මුලාවෙන් කවදා හරි ගැලවෙන්නේ කවදද? බණ අහලා ගැලවෙන්න පුළුවන්. සංසාරයේ දුකයි කියලා අවබෝධ වෙයිද බණ ඇහුවට? බුදුහාමුදුරුවෝ එහෙම දේශනා කරන්නේ. කවදා හරි ගැලවෙන්න ඕන නම් බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්ත සංසාර දුකයි කියන සත්‍ය පළමු ආර්ය සත්‍ය අවබෝධ වෙන්න අත්‍යවශ්‍ය ඉන්ද්‍රිය පහ තමයි සද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. ඒක නිසා සංසාරයේ දුකයි කියලා රූපාවචර බ්‍රහ්මයෙකුටවත් අවබෝධ වෙන්නේ නැහැ. මොකද රූපාවචර බ්‍රහ්මයන්ගේවත් පංච ඉන්ද්‍රියක් දියුණු වෙලා නැහැ. අරූපාවචර බ්‍රහ්මයන්ගේවත් පංච ඉන්ද්‍රිය දියුණු වෙලා නැහැ. හැබැයි රූපාවචර බ්‍රහ්මයන්ට කාම ලෝකයේ දුකයි කියලා නම් අවබෝධ වෙලා තියෙනවා. සංසාරේ දුකයි කියලා අවබෝධ වෙලා නැහැ. තර බුදුහාමරේ කාලේ ශ්‍රාවකයෝ ගියේ හිම එකක් නෙවෙයි. සංසාරයේ දුකයි කියලා කවුරුවත් ළඟට ගියේ නැහැ. ඉසාගෝතමී ගියේ ළමයි නැතුව ළමයා මැරිලා දුකෙන් ගිහිල්ලා සංසාරයේ දුකයි බුදුහාමුදුරේ පිහිට වෙන්න කිව්වේ නැහැ. පටාචාරාව ගිහිල්ලා පවුලේ ඔක්කොම මැරුණා, කවුරුවත් නැ අනාථ වුණා. මට බුදුහාමුදුරේ සංසාරයේ දුකයි කියලා අවබෝධ මේ දුකයි කියලා තේරුණා මට පිහිට වෙන්න කියලා කිව්වේ නැහැ. මොකද හේතුව? සංසාරයේ දුකයි කියලා අවබෝධ වන විද්ධලයා තමන්ටම අවබෝධ වුණා නම් එයා ශ්‍රේෂ්ඨ පුජ්‍යලයේ එයා තමයි සම්මා සම්බුද්ධ. ඒක අනුන්ට සංසාරයේ දුකයි කියලා අවබෝධ කරලා දෙන්න පුළුවන් හැකියාව තියෙනකොට තමයි සම්මා සම්බුද්ධ. සංසාරයේ දුකයි කියලා අවබෝධ වෙච්ච කවුරු හරි ඉන්නවා නම් කාටවත් ඒක කියා දෙන්නවත් තේරෙන්නේ නැත්නම් කියන්නත් බැරි නම් ඒ පසේ බුදු. ඊළඟට සංසාරයේ දුකයි කියලා
බුදුහාමුදුරුවෝ දේශනා කරනදී අහලා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වඩලා ආරවිනි බ්‍රහ්මචර්යාව එතකොට වඩන සංසාර දුකයි දුකයි කියලා අවබෝධ වෙච්චි පුජ්‍යලයෙක් ඉන්නවාද යා මහරහතන් වහන්සේ. දැන් උපාසක උපාසිකාවන්ගේ අර වචන මොනවද සංසාරයේ දුකයි කියන සම්පතල අකුසලි අදිවාන කුසලියවත් නේ ඇයි නැති දේ තියෙනවා මට සංසාරයේ දුකයි කියලා අවබෝධ වෙනවා මොකද කොහොමද අවබෝධ වුනේ පෙලක් අයට දික්කහල් දුක පෙලක් අයට පිළිකාව හැදිලා සංසාරයේ දුකයි කියලා අවබෝධ වෙනවා පිළිකාවෙන් සංසාරයේ දුකයි කියලා අවබෝධ වෙනවා පිළිකා නැති තැන දෙවියන් දෙවියෝ වුණාම පිළිකා හැදෙන්නේ දෙවියෝ නෑ ඒක තමයි එගින්න ධර්මානුකූලව ඉගෙන ගත්තේ නැත්නම් ධර්මයේ සම්පප්පලාපේ එගින්න මේ සංසාරයේ දුකයි කියන වචනය බොරුවට භාවිතා කරන්න එපා සංසාරයේ සැපයි කියන වචනේ භාවිතා කරන්න ඕනේ නැහැ සංසාරයේ දුකයිද සැපයිද කියලා දන්නේ නැහැ විශ්වාස කරනවා අපි සැපයි කියලා අදහනවා සැපයි කියලා සත්‍ය දන්නේ නැහැ දැන් මෙන්න මේ ભેදය මේ අසත්‍යයට යන්න මේ අසත්‍ය තමයි මුලාව මේක තමයි අවිද්‍යාව මේකට උදව්කාරය තමයි තණ්හාව මේ අසත්‍යය ගේන සංසාරගත සත්‍යයට මේ මුල අසත්‍ය ගෙනල්ලා නැතිදී තියෙන බවට පෙන්වන්න කරන මුලා මුලා කරන කාරකය තමයි ධර්මතාවය තමයි තණ්හාව. එහෙනම් සංසාරයේ දුකයි කියලා අවබෝධ වෙච්ච කෙනාට තණ්හාව නැති තැනක් හම්බ වෙලා තියෙනවා. හම්බ වෙලා විතරක් නෙමෙයි ඒක තණ්හාව නැති තැන කියලා හඳුනගෙන තියෙන්න ඕනේ. වෙන් කරගන්න දක්ෂ වෙලා තියෙනවා. එතකොට තණ්හාව නැති තැන වෙන් කරගන්න දක්ෂ වුණොත් තණ්හාව නැති තැන දුක නැහැ. ඒක අපි කියන දුක නෙමෙයි නැත්තේ බුදුහාමුදුරුවෝ දේශනා කරන දුක නේ. ඒ වරද්ද ගන්න බෑ. අපි කියන දුක යම් කිසි මේ වැඩකට ඇති එකක් නෙමෙයි. ප්‍රයක් අයට සල්ලි නැති එක දුක වෙනවා. සල්ලි තියෙන එක එයාට සැපයි. බුදුහාමුදුරන්ගේ ධර්මයට අදාළ නැහැ ඒක. ඒ වගේ මේ බොහොම සරල වපසරියක තියෙන බොරුවක් තමයි අපි කරන්නේ. එතකොට ඒක තුල අපි කූඩු වෙන එක තමයි හැම වෙලෙම කරෙන්නේ. අර සංසාර දුක අවබෝධ වුණා නම් අවබෝධ වෙන්න ඕනේ බුදුහාමුදුරු දේශනා කරනවා. දුකට හේතුව තණ්හාව නැති තැන ලබාගෙන තියෙනවා. එහෙනම් තණ්හාව නැති තැන ලැබිලා තියෙනවා. හඳුනගෙන තියෙනවා. තණ්හාව නැති තැන ඉගෙනගෙන තියෙන්න බෑ. තණ්හාව නැති තැන පාස් කරලා තියෙනවා. ශ්‍රාවකයා තණ්හාව නැති තැන පාස් කරොත් නිකම්ම පාස් වෙනවා නිවන. හැබැයි ඒක ශ්‍රාවකයාගේ නිවන නෙමෙයි. ශ්‍රාවකය අපේක්ෂා කරන නිවන වෙන්න නොවෙන්න පුළුවන් ඒක බුදුහාමුදුරුව අවබෝධ කරගත්තේ නිවන එහෙනම් ශ්‍රාවකයාට නිවන් දකින්න බැරි ශ්‍රාවකය අපේක්ෂා කරන නිවන කවදාවත් ලැබෙන්නේ නැහැ ඔය කොච්චර වැඩ කරා මොකද ශ්‍රාවකයා මුලාවටපත් වෙලා සැබෑ නිවන ලැබෙන්න නම් ඉන්ද්‍රිය පද්ධතිය පංච ඉන්ද්‍රිය දියුණු වෙන්න ඕනේ. හැබැයි පංච ඉන්ද්‍රිය දියුණු වුණා විතරක් මදි සත්‍ය බෝධිපාක්ෂික වල ධර්ම වල පංච ඉන්ද්‍රිය යට ඉහළින් තියෙනවා. ඊට ඉහළ ධර්ම විදිහට ගන්න මේවා. පංච බල සප්ත බුද්ධං. දැන් ඒක නිසාවෙන් අපිට මේ දේවල් ගැන සාකච්ඡා කරනකොට ගැන ගන්න යනකොට
ධර්මානුකූලව හුඟක් පැතිකඩ හිතන්න වෙයි. නිකම්ම තමන්ගේ බොරුව හැමදාම ඔය රඟපෑම කරලා බෑ. මුලාවෙන් මුලාට පත් වෙන ඔය රඟපෑමන්. ඒක නිසාවෙන් අපි බලමු තව ටිකක්. මේ සද්ධා ඉන්ද්‍රිය, සතේ ඉන්ද්‍රිය, විරේ ඉන්ද්‍රිය කියන පංචේන්ද්‍රියට පත් වෙන්න නම් එන ආර්ය විනය බ්‍රහ්මචර්යාවක් තියෙන්න ඕනේ. ආර්ය විනය බ්‍රහ්මචර්යාවක් වැඩෙන මොහොතක වෙන්න ඕන දෙයක්. ආර්ය විනය බ්‍රහ්මචර්යාවක් තියෙන්න නම් සීලය රැකෙන වෙලාවක සතිපට්ඨාන කමඨහනක් වැඩෙන්න ඕනේ. දැන් සතිපට්ඨාන කමඨහනක් වැඩෙනවා කියන්නේ කාය ඉන්ද්‍රිය යටතේ එන 15 වෙන සිත් එක්ක කරන පුහුණුව. කයෙන් එන අරමුණු එක්ක කරන පුහුණුව. ඒකට ඒ පුහුණුව කයෙන් එන සියලුම අරමුණු එක්ක මිනිසෙකුට පුහුණු වෙන්න බෑ. ඒක නිසා බුදුහාමුදුරුවෝ බුද්ධ ඥානෙන් තෝරලා දීලා දිනා මෙන්න මේව පහසු කරනවා. පොදුවේ පහසු කරනවා. නමුත් ක්‍රමයක් කියා දෙන්නේ නැතුවත් පස්වග මහණුන් වහන්සේලාට මේ පුහුණුව ගැන ඉඟි කරා. ඒ ඉඟියෙන් ඉස්සරහට යන්න පුළුවන් හැකියාව තිබුණා. ඒ වගේ පෙර පාරමිතා තිබිච්චයි. ඒ කිසි පාරමිතාවක් මන් ළඟ තියෙනවා කියලා හිතන ශ්‍රාවකයෙක් අද ඉන්නකොට අමාරුයි. මුලාවෙන් මුලාවට යනවා එහෙම එකක් නැහැ. අපි පුහුණුවෙන්ම යා යුතුයි කියන එකේ ඉන්න වෙනවා. අපි වර්තමානයේ කරන පුහුණුවකින් මෙතෙන්ට යන්නේ. දැන් එහෙමනම් සතිපට්ඨාන කමඨාන වැඩෙන මොහොතක නෙමේ පංචේන්ද්‍රිය කියන එක දියුණු වෙනවා නම් දියුණු වෙන්නේ. එතකොට ඒක දියුණු වෙන්න බෑනේ. පංචේන්ද්‍රිය දැන් සද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියන එක ආධුනිකට කවදාවත් ඇහැක එන ඇහෙන් එන සිතක හැට රූපයක් පෙන්ලා ඇති වෙන සිතක මේ ඉන්ද්‍රිය පහ දියුණු වෙන්න බෑ කාටවත්. මොකද පුහුණු කරන්නේ නැහැ නේ. ඇහැ චක්කු ඉන්ද්‍රිය පුහුණු කිරීලා නෙවෙන්නේ සතිපට්ඨානෙ කිය. එහෙනම් ඇහැ එක ගනුදෙනුවක් මෙතන නැහැ නේ. ඇහැ එක පුහුණුවක් නැහැ මේ. දැන් කනට ඇහෙන ශබ්ද එක පුහුණුවකුත් නැහැ සතිපට්ඨාන. එහෙනම් මේ පංචේන්ද්‍රිය දියුණුද නැද්ද කියලා මේ ඇහැට ඇහෙන පේන දේන් හෝ කනට ඇහෙන අරමුණු එක විග්‍රහ කරන්න විශ්ලේෂණ කරන්න යන මනුස්සයා අමාරු වෙනවා. ඒකම දැන් පංචේන්ද්‍රිය ආධුනිකයේ ශ්‍රාවකයේ සුතවත්තාරි ශ්‍රාවකයේ ආරේ උනාම් පංචේන්ද්‍රිය දියුණු වෙලා යංකිති මට්ටමක ශ්‍රෝවාන් වෙන කෙනා ආර්ය දැන් ශ්‍රෝවාන් මාර්ග චිත්ත තුල පංචේන්ද්‍රිය දියුණුයි. පංච බලත් ඒ මොහොතේ තියෙනවා. සප්ත බොජ්ජංගත් තියෙනවා. යාටත් ඊගා මොහොතේ එහෙම ඒවා තියෙනවද කියලා එකක් නැහැ. තියෙන්න බෑ. තියෙන්නෙත් නැහැ. දැන් පංචේන්ද්‍රිය සෝවාන් මාර්ගසිතයක එක මොහොතක ඇති වෙයි. මේක විතරක් බෑ. පංචේන්ද්‍රිය වැඩනවා කියන සෝවාන් වෙන්නේ නැහැ. ඒක නැහැ. ඒවා වරද්ද ගන්න එක අර මුලාව හින්දා ඕන තරම් ලේසි කාටවත්. ධර්මයේ වරද්ද ගන්න එක. දැන් පංචේන්ද්‍රිය දියුණු වෙලා පංච බලත් දියුණු වෙලා සප්ත බොජ්ජංගත් දියුණු වෙන්න ඕනේ. සප්ත බොජ්ජංග වල දියුණුවටත් දියුණු වගේම තව දෙයක් සපුරා ගන්න ඕනේ කියලා ධර්මයේ තියෙන සම වෙන්න ඕනේ. අපි පස්සේ බොජ්ජංග ගැන කතා කරනකොට ඒක ගැන පැහැදිලි කරන්න පුළුවන් ඉතින්. දැන් සෝවාන් ඵලයේදී හැබැයි එහෙම නෙමෙයි. වර්තමානයේ ඇති වෙන සිතේ පංචේන්ද්‍රිය දියුණු වෙලා තියෙනවා. ඵලය කියන එකේදී දෙවෙනි සිතෙත් දියුණු වෙලා තියෙනවා. ඒ මට්ටමේ තියෙනවා. එහෙනම් ඵලසිත පරම්පරාවක් යනවා කියන්නේ මොකද්ද? සෝවාන් ඵලය කියන්නේ මොකද්ද? සම්පූර්ණ පංචේන්ද්‍රිය අන්තර්ගත සිත පරම්පරාව. අරමුණු පරම්පරාව. ඔය වගේ සකදාගාමි ඵල කියන්නේ මොනවද එහෙනම්? පංචේන්ද්‍රිය ධර්මතා ටික අන්තර්ගත සිත පරම්පරාව.
එවගේම අනාගාමී ඵල ඒත් එහෙමයි. රහත් ඵලේ ඒත් එහෙමයි. එහෙනම් මේ ඵල සිත්වල නම් පංචේන්ද්‍රිය ගලාගෙන යෑමක් තියෙනවා. නමුත් සෝවාන් වෙච්ච කෙනාට ඵල සිත් ලැබෙන එක ධර්මානුකූලව වෙන එකක්. එහෙම ධර්මයේ තියෙන්නේ. නමුත් ඵල සිතින්ම මරණකන් ජීවත් වෙන සෝවාන් වෙච්ච ශ්‍රාවකයෙක් ඇත්තෙත් නෑ. ඇයි? ඵල සිත තියෙනවා නම් මොකද වෙන්නේ? දිගට. පංචේන්ද්‍රිය හැම වෙලෙම තියෙනවා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. රහතන් වහන්සේගේ සුවිශේෂී ගුණය සෑම සිතකම පංචේන්ද්‍රිය තියෙනවා. දියුණු වෙච්ච පංචේන්ද්‍රිය තියෙන එකම පුජ්‍යලයා තමයි රහතන් වහන්සේ. එයාගේ බිරිහෙන්නේ නැහැ කොයි වෙලෙක. බිරිහෙන්නේ නැහැ. එහෙනම් රහතන් වහන්සේට නැවත සංසාරයේ උප්පත්තියක් නැති වෙන්න හේතුව උන්වහන්සේගේ මරණය. සුවිශේෂී මරණය. ඒ මරණය මරණ මොහොතේ චුතිසිත කියන එක. ඒක තුලත් තියෙන්නේ පංචේන්ද්‍රිය. දියුණු මට්ටමේ පංචේන්ද්‍රිය. ශ්‍රද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා. එතකොට එහෙම පංචේන්ද්‍රිය තියෙන චුතිසිතක් ලැබුණොත් කාට හරි එයාගේ නැවත උප්පත්තියන්නේ. එහෙමනම් දැන් මේ පින්වතුන්ට තේරෙන්න ඕනේ මේ මෙච්චර වටිනාකමක් ඇයි බුදුහාමුදුරුවෝ ශ්‍රද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රියට දුන්නේ? මේක තමයි සංසාරය කියලා බුදු. මේ ධර්මතා මෙතනින් පහළ තියෙන බෝධිපාක්ෂික ධර්ම එකටම විස්තර වෙන ටික. මේක තමයි කඩින් අවස්ථාව. කඩින් කියන්නේ මේ සුතවත් ආර්ය ශ්‍රාවකේ ආර්ය වෙන කඩින්ම නෙමෙයි මේ. ඒ කඩින්ම තියෙන්නේ බොජ්ජංගහරහ. බොජ්ජංග වැල්ලා. නමුත් මේ ශාසනය පුරාම සියලු ධර්මතා ටික ගලා යන ස්වරූපයේ තියෙන්නේ පංචේන්ද්‍රිය තුල. එහෙනම් ශ්‍රද්ධාව නෙමෙයි පංචේන්ද්‍රිය වෙන්නේ, ශ්‍රද්ධා ඉන්ද්‍රිය. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. සතිය නෙමෙයි ඉන්ද්‍රිය ධර්මයේ. සති ඉන්ද්‍රිය කියන්නේ වෙන එකක්. ඒතර සතිය, ශ්‍රද්ධාව, සතිය, විරිය, සමාධිය, ප්‍රඥාව කියන්නේ සිත තුල හටගන්නේ ධම්ම කියලා මම කිව්වා. ඒ වගේම ධර්මයේ පැහැදිලි කරන්නේ හිත තුල හටගන්නේ ධම්මකි. දැන් එහෙම වුණාම දැන් ශ්‍රද්ධාව නැති කෙනෙකුට කවදාවත් ශ්‍රද්ධා ඉන්ද්‍රිය ලබා ගන්න බැහැ. එහෙමනම් දැන් අනාගතයේ හරි ශ්‍රද්ධා ඉන්ද්‍රියක් ලබා ගන්න නැතුව කාටවත් සංසාර විමුක්තියට ලං වෙන්නත් බැහැ. අනාගතයේ සතීන්ද්‍රිය ලබා ගන්න නැතුව කාටවත් සංසාර විමුක්තියට ලං වෙන්න බෑ. නමුත් සතිය කියන්නේ චෛතසිකයක්. ශ්‍රද්ධාව කියන්නේ චෛතසිකයක්. ධර්මයේ වෙන් කරනවා මේ චෛතසික සිතවිලි කියන එක. ධම්ම කියන්නේ මේවට තමයි. සිතේ ඇතිවෙන ඒවා ධම්ම. චෛතසික කියන්නේ ධම්ම. ශ්‍රද්ධාව හා සතිය කුසල් පාක්ෂික ධම්ම දෙකක්. අකුසල් සිත්වල ශ්‍රද්ධාව තියෙන්නත් බෑ, සතිය තියෙන්නෙත් නෑ. එහෙනම් සතිය කියන්නේ නිකන් සිහි කල්පනාව කියලා ගත්තට අකුසලයක් කරන්න තියෙන සිහි කල්පනාව සතිය කියලා ගන්න බෑ. ඒ කල්පනාව එතකොට කොච්චර වැඩි මිනිහෙක් වුණත් සති ඉන්ද්‍රියක් හදන්න බෑ. කුසල් පාක්ෂිකව තියෙන කුසල් සිතක ඇති වෙන චෛතසික රූපයක් තමයි සතිය. හැබැයි විරිය කියන එක එහෙම එකක් නෙමෙයි. මේ ඉන්ද්‍රිය පහේ තව දැනගන්න ඕන කරුණු මම මේ කියන්නේ. දැන් ශ්‍රද්ධාව, සතිය, කුසල් පාක්ෂිකයි.
ධම්ම කුසල් සිත්වල අනිවාර්යයෙන්ම මේවා තියෙනවා. දැන් කුසල් සිත්වල අභිධර්මයේ පැහැදිලි කරනකොට පැහැදිලි කරන්නේ සියලුම කුසල් සිත්වල තියෙන කාම සෝබන චෛතසික විදිහට පැහැදිලි කරනවා. දැන් තමයි කියන්නේ ඒවැ කාම සෝබන සාධාරණ දැන් කාම සෝබන සිත්වල නැත්නම් කුසල් සිත්වලට ඔක්කොටම පොදු ධර්මතා විස්තර කරනවා. ඒ විස්තර කරනකොට සද්ධාව සතිය තමයි සද්ධා පළවෙනි එක දෙවෙනි එක සතිය. එතකොට අකුසලයක් තුළ සතිය තියෙන්න බෑ. මේ සතිය කියන්නේ එතකොට සීකල්පනාවම කියලා ගත්තන වරදින් තැන මේ පෙන්ලා දෙන්නේ. එතකොට සීකල්පනාවක් තියෙනවා සත්තු මරන්න. මිනි මරණ මිනිහට සීකල්පනා හොඳට තිබුණ නැත්නම් හරියට ඒ දේ කරන්න බෑ. හොරගම් කරන මිනිහට සීකල්පනා තිබුණ නැත්නම් කරන්න බෑ. නමුත් එතන සීකල්පනාව සතිය නෙමෙයි. අකුසලිය කොහෙද තියෙන්නේ? එතන තියෙන සීහිය සතිය නෙමෙයි. ඒ සතිය දියුණු වුණා කියලා සතියෙන් කිය ගන්න බෑ. ඒ සතිය හොඳට වැඩ ඒ සතියෙන් වැඩ ගත්තා කියලා සතියෙන් දිහා ගන්නවත් බෑ. දැන් වීරිය කියන එක කුසල ස්වરૂපයේ මේක නිකන් දෙපැත්තටම උදව් වෙනවා. අකුසලයටත් උදව් වෙනවා වීරිය නැතුව අකුසල් කරන්නවත් බෑ. වීරිය නැතුව කුසල් කරන්නවත් බෑ. ඒතකොට කුසල අකුසල ભેදයෙන් තොරයි. දැන් තුන්වෙනි එක. දැන් සමාධිය ධර්මයේදී පැහැදිලි කරන්නේ කුසල් පාක්ෂික විතරයි. මොකද සමාධිය කියන එක විග්‍රහ කරන්න ගියාම එකගතා කියන මේවා අභිධර්මයේ දැන් අභිධර්මයේ එක පටලව ගන්න නැතුව යන්න ඕනේ. මොකද ඒවත් එක විග්‍රහ කරනකොට වෙනස් ආකාරයකට විග්‍රහ කරනවා. මේක බෙදිල් වැඩි වෙනවා. එතකොට තියෙන ටිකක් තේරෙන්නේ නැතුව යන්නත් පුළුවන්. කොහොමාරි චෛතසික ස්වરૂපය සමාධිය චෛතසික ස්වરૂපය හඳුන්වන්නේ ධර්මයේ එකඟතා කියන චෛතසික ස්වરૂපය ඒකග්ගතා. ඒකග්ගතා කියන්නේ එකක් කුසල් පා වීරිය වගේ කුසලියටත් තියෙනවා අකුසලියටත් දවුනේ. නමුත් මෙතන සමාධිය කියලා ධර්මයේ හඳුන්වන්නේ කුසල් පාක්ෂික ඒකග්ගතාව. ඒතර වීරිය කියලා ගන්න කුසල් පාක්ෂික ඒකග්ගතාව. ප්‍රඥාව සම්පූර්ණ කුසල් පාක්ෂිකයි. අකුසල් සිත්වල නැහැ ප්‍රඥාව. දැන් අර ගිය සතියේදී අහුව ප්‍රශ්නෙකුත් මේ ප්‍රඥාව ඉන්ද්‍රිය තේරෙන්නේ නැද්ද මොකද්ද කියලා. ඒක ප්‍රඥාව කියන එක අකුසල් සිත්වල නැති එකක්. නමුත් දැනුම කියන එක අපිට තියෙන එක. අත්දැකීම් කියන්නේ දැනුම. දැනුම ප්‍රඥාවක් වෙන්නේ. දැන් මේ දෙකත් මෙතන පැහැදිලි කරගන්න ඕනේ. ඉස්සරහින් නැත්නම් හරි ගැටලු වෙනවා. දැන් දැනුම කියන එක අත්දැකීම්. එකක් මානසික හිතේ ඇති වෙන ස්වરૂපයක්. එතකොට මේ දැනුම කියන ස්වરૂපයට අකුසල් කුසල් ભેදයක් නැහැ. දෙකටම පොදු. නමුත් කුසල් පාක්ෂික දැනුමක් එනකොට ප්‍රඥාවයි. ප්‍රඥා ඉන්ද්‍රිය නෙමෙයි ප්‍රඥාව. ඒ කියන්නේ මෙහෙමයි දැනුම කියන එක දැන් මම කියවනේ කුසල් අකුසල් ભેදයක් නැහැ කියලා දැනුමේ. දැන් තව තියෙනවා දැනුම හා අවබෝධය කියන්නේ තව එකක්. එකක් දැනගන්න. දැන් දැනුම හා අවබෝධය අපිට තියෙන දැනුම අවබෝධය අඩුයි. කුසල් පාක්ෂිකෝ අකුසල් පාක්ෂිකෝ දැනුමේ තියෙනවා අවබෝධ අඩුයි. අවබෝධයක් කියන එක දැනුමත් එක්ක ප්‍රායෝගික වෙලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට මෙතන මේ බණ අහන හුඟක් අයට දැනුමක් තියෙනවා. කරන්ට් එක වැදුනොත් ඒ කියන්නේ විදුලි නිවසේ භාවිතා කරන විදුලි කරන්ට් එක වැඩිවීම තුළ ජීවිත විනාශය හෝ වෙනත් විදිහේ ආබාධ ඇති වෙනවා. එහෙම දැනුමක් තියෙනවා. අවබෝධයක් නෑ. අවබෝධයක් තියෙන නම් එහෙම වෙලා තියෙන්නේ.
කරන්ට් වැදිලා තියෙන්නේ. දැන් වහා බීපුවම මැරෙනවා. දැනුමක් තියෙන. අවබෝධයක් නෑ. මේ වෙනසක් තියෙනවනේ එතකොට. අවබෝධය කියන්නේ එහෙම එකක්. අවබෝධය ප්‍රායෝගිකයි. දැනුම විශ්වාසයක් වෙන්න පුළුවන්. අපිට තියෙන්නේ හුඟක් අවබෝධතා නෙවෙයි දැනුම. ඉස්සර මිනිසුන්ට වැඩියෙන් තිබුණේ දැනුම නෙවෙයි අවබෝධය. දැන් ඉන්නවා මහාචාර්යවරු ඉන්නවා ගොවිතැන සම්බන්ධව. දැනුම අවබෝධය නෙවෙයි. කවුද නිවන් දැක්කේ? ගොවියද මහාචාර්යවරුද? වැඩි කුච කර්ම පිළිබඳ මහාචාර්යවරුද වැඩියෙන් නිවන් දැකලා තියෙන්නේ මේ ශාසනය තුල? ගොවියද? දැනුම තිබුණාට එහෙනම් මෙතන ඉස්සරහට යන වේගය අඩු වෙනවා. අපි ඉන්නේ දැන් මේ සියවස් ගාන. දැන් අපි ඉන්නේ 20 වෙනි සියවසේ. කිස්තුපූර්ව 6 වෙනි සියවසේ ඉඳලා 20 වෙනි සියවස වෙනකොට දැන් කොච්චරක් ගිහිල්ලාද? මෙතන 20යි යතන 6යි එකතු කරපුවාම 26යි. ඒ කියන්නේ අවුරුදු 2600ක්. මේ 2600 අපි ඉස්සරහටද ගිහිල්ලා තියෙන්නේ? අවබෝධයටද ගිහිල්ලා තියෙන්නේ? දැනුමටද කියලා හොයක්. අපි ළඟ තියෙන හුඟක් ඒවත් දැනුම්. අවබෝධක ආඩුයි අපිට. දැන් දැනුම ගොඩ ගහ ගන්න තමයි අපි ඉගෙන ගන්න. තව නිකන් උදාහරණයක් කියවන්න. දැන් ගින්දරට පිච්චෙනවා කියලා දන්නේ නැති කෙනෙක් ඉන්නේ අද පුංචි ළමයක් ගන්න. තව පිච්චිච්ච කෙනෙක් නැත්නම් ඒක අවබෝධයක් වෙලා නෑ. ඒ කියන්නේ පුච්ච ගන්න කියන එක නෙමෙයි මේ කියන කතාව. මේ දැනුමක් නැතුව ජීවත් වෙන්නත් බෑ. දැනුමයි අවබෝධයයි කියන්නේ දෙක. දැන් බෝධිපාක්ෂික ධර්ම වලින් කරන්න හදන්නේ දුක අවබෝධ කරලා දෙන්න. එතකොට දුක දැන් දුක ගැන දැනුවත් වෙලා අවබෝධ වෙනවා කියලා හිතුවම වැරදි. දුක දන්නේ ඇති ඕන තරම්. දුක දැනගත්තා වෙන්නේ මොකද්ද? දුක නැති දැනක් දැනගන්න. එහෙම තමයි මේ ඩිට්ටි හැදෙන්නේ. දුක නැති තැනක් දන්නෝ. දැන් මිත්‍යා දෘෂ්ටිය හැදෙන්න පුළුවන් අපිට. මුදල් නැහැ කියලා දුක, මුදල් නැති එක නරකයි කියලා. එතකොට ඒකේ මිත්‍යා දෘෂ්ටියේ දුකක් තියෙනවා. එහෙනම් දුක නැති තැනක් තියෙනවා. ඒයි මුදල් හම්බ වෙච්ච කරපුවම දුක් නැති ඒක අරන් යනවා. මහන්සි වෙනවා නැති වෙලාවෙ ඉඳලා මහන්සි වෙනවා. දක්ෂයා අදක්ෂයා ඒක කරන්නේ නැහැ. එයාත් මහන්සි වෙන එක හොරගම් කරන්න හරි මහන්සි වෙනවා. දැන් කොයික කරත් කරලා තියන්නේ ඇත්තටම දික්කියට වහල්ලිය. දැන් ඔය වගේ සංකීර්ණ ප්‍රශ්න ටිකක් එක්ක ඒ ප්‍රශ්න ටික විසඳන කාරක පහ තමයි පංචේන්ද්‍රිය. දැන් මෙතන මෙන්න මේක වැදගත් වෙනවා. මෙන්න මේක පුරුදු කරන්න ඕනේ ජීවිතය තුළ. කාටවත් සද්ධාව නැතුව සද්ධා ඉන්ද්‍රියටපත් වෙන්න බෑ. ඒ හින්දා බුදුහාමුදුරු දේශනා කරනවා අනාගතේ හෝ නිවන් දකින්න නම් සද්ධාවන්තය වෙන්න. සද්ධාව තියෙන්නේ කුසල් කරනකොට සද්ධාව තියෙනවා. කුසල් කියන එක මේ ආගමනුව විදෙන්නේ නෑ. බෞද්ධයෙක් කරන කුසලයයි අබෞද්ධයෙක් කරන කුසලයයි කියලා දෙකක් නැහැ. දෙකම කුසලයි. එතකොට අබෞද්ධයාගේ ශ්‍රද්ධාවක් නැත්නම් කුසලයක් කරන්න බෑ යා. දැන් බුදුහාමුදුරුව කෙනෙහි විශ්වාසය තියෙන කෙනා ශ්‍රද්ධාවන්තයා. ඒක තමයි මෙතන බෝධි ආර්ය විනී බ්‍රහ්මචර්යාවට උදව් වෙන්නේ. තව ඕනනම් මහා බ්‍රහ්මයා ගැන විශ්වාසයෙන් කටයුතු කරන එක ශ්‍රද්ධාවටයි. ඒගෙන කුසල් කරේ. එතකොට අනික ආගම් වල තියෙන්නේ එක දේවල් ওই විදිහට විශ්වාසයට අරගෙන ඒවෙන් ශ්‍රද්ධාව වර්ධන.
ඒක නිසාවෙන් දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ආර්ය විනය බ්‍රහ්මචර්යයන් නෙවෙයි බ්‍රහ්මචර්යාවටපත් වෙන්න ශ්‍රාවකයෙකුට පුළුවන්. බුද්ධානුස්සතිය වඩලත් පුළුවන්, දේවතානුස්සතිය වඩලත් පුළුවන්. දෙවියෝ කෙරෙහි ශ්‍රද්ධාවෙන් කටයුතු කළා. දෙවියෝ කියන්නේ මතන් බ්‍රහ්ම. බ්‍රහ්ම කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගනත් දේවානුස්සතිය වැඩි. වඩලත් බ්‍රහ්මචර්යාව සම්පූර්ණයි. ඒ කියන්නේ ශ්‍රද්ධාවක් තියෙනවා එතන සතියක් තියෙනවා. එන කුසලයක් වෙන්නේ නැහැ. ප්‍රඥාවක් තියෙනවා. ඒකත් ප්‍රඥාව කියන්නේ කුසල් පාක් කියලා දිනේ. හැබැයි ශ්‍රද්ධා ඉන්ද්‍රියට යන්න බෑ එතන. ඒක නිසා මේ ශ්‍රාවකයේ හැම වෙලේම බුදුහාමුදුරන්ගේ උපදේශ තියෙන්නේ ශ්‍රද්ධාව පවත්ව ගන්න, ශ්‍රද්ධාව පවත්වගෙන යන්න කටයුතු කරන්න. ඒක එහෙම තමයි මේ ශාසනයේ බුදුහාමුදුරු නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපේ සමාජය තුළ, ලංකාවේ සමාජය තුළ දැන් ඔය තියෙන මල් පූජාවක, ගිලම්පස පූජාවක, එතකොට චෛත්‍ය පූජාවක වුණත් තියෙන්නේ ශ්‍රද්ධාව පෙරටු කරගන්නේ ක්‍රමයක්. ශ්‍රද්ධා ඉන්ද්‍රිය පෙරටු කරගන්න බෑනේ කියන ඉතින් ඒ වුණාට ශ්‍රද්ධාව නැති කෙනාට ශ්‍රද්ධා ඉන්ද්‍රිය කවදාවත් හදන්න බෑනේ. ඒ හින්දා මේ ආමික පින්කම අනාගතේ නිවන් දකින්න උදව් වෙන දෙයක්. සීල රැකීම අනාගතේ නිවන් දකින්න උදව් වෙන දෙයක්. සමාධිය අනාගතේ නිවන් දකින්න උදව් වෙන දෙයක්. ප්‍රඥා ශික්ෂාව වර්තමානයේ නිවන් දකින්න උදව් වෙන දෙයක්. එතකොට ශික්ෂා සීල ශික්ෂාව ගත්තොත් සමාධි ශික්ෂාව අනාගතයට බාරයි. ප්‍රඥා ශික්ෂාව වර්තමානයට බාරයි. හැබැයි ප්‍රඥා ශික්ෂාවක් තියෙන්න බෑ සමාධි ශික්ෂාවක් නැති තැනක. සමාධි ශික්ෂාවක් තියෙන්න බෑ සීල ශික්ෂාවක් නැති තැනක. මේ තුන එකට එකක් සම්බන්ධයි. වෙනස තියෙන්නේ අවසානයක නැතුව මුල් දෙක ගන්නත් තියෙන්නත් පුළුවන් මනුස්ස සත්වෙක් ළඟ. අවසාන දෙකම නැතුව පළවෙනි එක තියෙන්නත් පුළුවන්. ওই තුනම නැති වෙන්නත් පුළුවන්. මනුෂ්‍යයෝගේ හැටියෙන්. දුස්සීල මනුෂ්‍යයන්ගේ පංචීල රකින්න නැති මනුෂ්‍යයන්ගේ සීල ශික්ෂාවක් නැහැ. එතකොට ශ්‍රද්ධාව සතිය යා පුරුදු කිරීමක් නැහැ. එයාට අපහසුයි. එතකොට ශ්‍රද්ධා සතිපට්ඨාන කමඨහනක් වඩලා ඉක්මනින් ශ්‍රද්ධා ඉන්ද්‍රිය සති ඉන්ද්‍රිය කියන මේ පංච ඉන්ද්‍රිය ගන්න. දැන් මේ සතියෙන් සතිය කියන්නේ මොකක්ද? ශ්‍රද්ධාව කියන්නේ විශ්වාසයක් ඇත්තට. අපිට දැනුමක් ගන්නවා අපි විශ්වාසයෙන් ගත්ත දැනුමක්. ප්‍රත්‍යක්ෂයෙන් නෙමෙයි. දැන් බුදුහා නිවන ගැන අපිට විශ්වාසයක් ගන්නවා. අපි ප්‍රත්‍යක්ෂ කරලා නැහැ. මේ බුද්ධ දේශනාව අනුව අපි විශ්වාස කරනවා. බුදුහාමුදුරුවන්ට කරන ගෞරවයක් විදිහට අපි විශ්වාස කරනවා. ඔක ශ්‍රද්ධාව. නැතු අපිට තේරි කියලා තියෙන්න බෑ මේ. ඒ වගේ දැන් සතියෙන් කරන්නේ මොකද්ද? මුගක් අය දන්නේ මේ සතියෙන් කරන්නේ මොකද්ද? සතියේ කෘත්‍ය මොකද්ද? දැන් සතියේ කෘත්‍ය දැනගන්න ඕනේ සති ඉන්ද්‍රිය ගහන්න නම්. සතිය තමයි කුසලයේ අකුසලයේ වෙන් කරගන්න දේ. මේකයි කුසලය කියලා කුසලයේ ඉන්නකොට වෙන් වෙන තැන සතිය නැති සතිය නැහැ අකුසලී. දැන් සතිය කියන ධර්මතාවය අකුසලීක නැහැ. දැන් වීරිය කියන එක කුසලීක අය අකුසලී දෙකම තියෙන්න පුළුවන්. මං කිව්වා ඒකාගතාත් කුසලී අකුසලී දෙකේම තියෙනවා. මෙතන මේ අපි වඩන්න ඕනේ කුසල් පාක්ෂික ඒකාගත. ඒක සමාධිය කියන්නේ. ප්‍රඥාව කුසල් පාක්ෂිකමයි. කුසල් සිත් තුළ විතරක් ඇති වෙන එක. අකුසලී තුළ ප්‍රඥාවක් නැහැ තියෙන්නේ. මෝහය. එකට විරුද්ධ දේ මෝහයයි. එහෙනම් අකුසල් සිත් 10 තුල තියෙන හැම විටම මෝහයයි. දැන් අකුසල් සිත් 10 අකුසල් සිත් නෙමෙයි මෙතන තියෙන අකුසල් 10 සිත් කතාවක් නෙමෙයි මං සිත් කතාව කිව්ව වැරදෙනවා.
අකුසල් 10ක් තියෙනවා. අකුසල් 10න් කායික අකුසලිය, වාචික අකුසලිය, වාචික අකුසල් එතනින් ගියා සංකල්පීය අකුසල් මොනවා හරි එක අකුසලයක් හරි කොහේ හරි තියෙද? ඒක තුල තියෙන්න බෑ ශ්‍රද්ධාව නෑ, සතිය නෑ, ප්‍රඥාව නෑ. නමුත් අකුසලයේ තුලත් තියෙනවා වීරිය කියන චෛතසිකය තියෙනවා. ඒකාග්‍රතාව කියන චෛතසික ස්වરૂපයේ ධම්මයේ තියෙනවා. මේක තමයි ධර්මයේ පැහැදිලි කිරීම. නමුත් අකුසලිය තුල පුහුණු කරපු වීරිය නිවන් දකින්න උදව් වෙන්නේ නැහැ. විරිය ඉන්ද්‍රිය ගන්න උදව් වෙන්නේ නැහැ. කුසලියට පුහුණු කරපු වීරිය ඒ දෙකටම වැඩ ගන්න එකක්නේ. නිවන් දකින්න උදව් වෙනවා. විරිය ඉන්ද්‍රිය හදා ගන්න උදව් වෙනවා. ඒක හින්දා කුසලිය වඩන්න. කුසලිය කරන්න වඩන්න කියන්නේ වැඩියෙන් කරන්න කියන්නේ. එංග මේ නිවන් මාර්ගයේ හැටි මොකද අකුසලිය දැන් අකුසලිය අහක් කිරීමෙන් නිවන් ලැබෙන්නේ අකුසලිය අහක් කරගන්න බැරි නම් කාට හරි අඩු ගන්න කුසලිය වඩන්න හැබැයි මේක කෘත්‍ය දෙකක් අහසට පොළොව වගේ වෙනස් කෘත්‍ය දෙකක් නමුත් බැලුවොත් කාට හරි න්‍යායාත්මක නිකන් දැන් විශේෂ දැනුම අනුව ගත්තොත් ඒකයි කියලා හිතේ මොකද්ද කුසලිය වඩන්න අකුසල ඉවත් වෙන්න මේ පුත් දෙක ඒ හින්දා අකුසලයේ අහක් කිරීමේ කෘත්‍යය තමයි යෝනිසෝ මනසිකාරය තුල තියෙන්නේ ආර්ය විනය බ්‍රහ්මචර්යාව තුල තියෙන්නේ අකුසලයේ ඉවත් කිරීමේ කෘත්‍යය බ්‍රහ්මචර්යාව තුල තියෙන්න පුළුවන් කුසලයේ වඩන කෘත්‍යය එතකොට වර්ණ කෘත්‍යයක් තියෙනවා හැබැයි බ්‍රහ්මචර්යාව තුල බ්‍රහ්ම ළඟ අකුසල් නැහැ දාය යටපත් කර බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ අකුසල් 10 යටපත් කරාට බෑ අකුසල් 10 හදන අය ඉන්නවා හදන අය විනාශ කරන්න ඕනේ ප්‍රඥා ශික්ෂාව තියෙන එතෙන්ට අකුසල් 10 යට යනවා කියන්නේ අකුසල් මුල් තුන ලෝභ දේශ මොහ යට යන්නේ එතකොට ලෝභ දේශ මොහ යටය යටගියේ ලෝභ දේශ මොහ උඩට අරගෙන විනාශ කිරීම තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වලින් කරන්නේ. දැන් එහෙම දිහා බැලුවම නැවත නැවත මතක් කරලා දුන්නේ එකම දේ මේ එකම කාරණේ මේවා ගැඹුරු දේවල්. ඇත්තට ගැඹුරු කියන්නේ වැඩි හිතන්න ගියාම තමයි බොරු දාගත්තම ගණන් ගන්න නැතුව භාවනා වැඩුව දියුණු වෙයි. එහෙම කරන්න බෑ වර්තමානයේ ආයත. ඒක දැනගෙන කරන්න යනවා. දැන ගන්නවා නම් ධර්මානුකූලව හුඟක් දේවල් ප්‍රශ්න එනවා. ඒත් වර්ධිනවා. නොදැන කරාට කමක් නැහැ. දැන් මෙහෙම මේ ප්‍රායෝගික පැත්ත මොකක් කරේ අපිට හොයාගන්න පුළුවන්ද? මම අද මේ සක්මන් භාවනාව නැත්නම් මේ සතිපට්ඨාන භාවනාවක් වඩනකොට මේ ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙනවා නම් කොයි වගේ තැනකද කියන එක මම දියුණු වෙන්න පටන් ගන්නෙ කොහේදද? අර ඉරියාපත ඉරියාපත නෙමෙයි මේ සතර ඉර්ධිපාද දියුණු වෙච්ච තැනක වෙන්න ඕනේ. ඡන්ද චිත්ත විරිය වීමංසා කියන ඒ කමටහනට. දැන් සක්මන් කිරීම සම්බන්ධව ඡන්ද චිත්ත විරිය වීමංසා දියුණු වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ පිළිබඳ ඒ දියුණු වෙනවා කියන්නේ නිරායාසයෙන් මේ භාවනාවේ වැඩෙන පුජ්‍යලයේ බවට හැරෙන්න ඕනේ. මොකද තමයි ඔය සතර ඉද්ධිපාද දියුණු වුණාම තියෙන ලක්ෂණේ කමඨහනට අනුව මේක වෙනස් වෙනවා. ආනාපානේට දියුණු වෙච්ච සතර ඉද්ධිපාද සමාන නෑ සක්මනට දියුණු වෙච්ච එක. ඉතින් මේවා ගැටලු තියෙනවා. නමුත් එතින් එහාට සක්මන් භාවනාවෙන් හදාගත්තේ ඉන්ද්‍රිය ධර්ම තියෙනවා නම් ආනාපාන සති භාවනාවෙන් හදාගත්ත ඉන්ද්‍රිය ධර්ම තියෙනවා නම් දෙකක් නෙමෙයි සමාන. ඔතනින් එහා සමාන. එහෙමනම් භෞතික ස්වરૂපයක් තියෙනවා මේ ඉරියාපතවල. නැහැ ඉර්ධිපාදවල. වීමංසා කියන්නේ භෞතික වීමකට ගන්න පුළුවන් දෙයක්. පුහුණුව දකින්න පුළුවන් දෙයක්.
අනික්වා චන්ද චිත්ත විරිය කියන ඒවා ධම්ම. මීමන්තා කියන්නේ ධම්මයක් නෙමෙයි මංකෝ පළපුරුද්දක්. භූමියේ ඵලයක්. මෙතනින් පහළ එහෙම පිටට දකින්න දෙයක් නැහැ. කායික වාචික ස්වરૂපයේ වෙනසක් දකින්න බෑ. සම්පූර්ණ චිත්ත අභ්‍යන්තරයේ වෙනස්කම් වෙන්නේ. එහෙනම් පංච ඉන්ද්‍රිය අභ්‍යන්තර වෙනසක්මයි සිත තුල වෙනසක් සිත තුල වෙන රටගන්නේ වෙනසක්මයි ඒක එහෙනම් පිටට පෙන්වන්න යන මිනිහා බොරුකාරී පිට තියෙන කලගුණ වලින් මනින්න යන කාර්ය බොරුකාරියා ඒකට ගන්න උත්සාහය අසාර්ථකයි මොකද අභ්‍යන්තර දෙයක් නේ දැන් බලමු අපි සද්ධාව සද්ධා ඉන්ද්‍රියට පත් වුණාම තියෙන වාසිය මොකද්ද? දැන් සද්ධාව කියන එක දැන් බුදුහාමුදුරුව කෙරෙහි ගෞරවය අපි විශ්වාසය ගෞරවය විශ්වාසය දෙකම. ඒක බුදුහාමුදුරන්ගේ ධර්මයේ කෙරෙහි ගෞරවයක් තියෙනවා. දැන් ඒ වගේම සතිය කියන එක අපි නිකන් දැන්න දැක් මේ කුසලය තුලයි තියෙන්නේ කියලා මේ අකුසලයයි කුසලයයි වෙන් කර ගන්න පුළුවන් හැකියාව තමයි මේ කුසල සතියෙන් කරන්නේ. මේක කුසලයක්ද අකුසලයක්ද කියලා නිකන් වෙන් කර ගන්න දා මොකද අකුසල තිත් වල සතිය නෑ. අකුසල 10 තුල සතිය නෑ. සතිය පිහිටන එකක් නෙවෙයි. මානසිකාරයක් තියෙන. දැන් එහෙම බලපුවම මෙන්න මේ වගේ ස්වරූපයක් තියෙනවා. දැන් අපි සහජ හැකියාව මේ සාංසාරගත ස්වරූපය නැති දේ කියන බව. ඒ කියන්නේ ඇත්ත තේරෙන්නේ නැතිකම. ඒකට කියන මුලාව අවිද්‍යාව. අපේ ශ්‍රද්ධාවත් අවිද්‍යාවේ ග්‍රහණයට අයිති වෙලා තියෙනවා. තණ්හාවේ ගැටයට අහු වෙලා තියෙනවා. අවිද්‍යාවේ හා තණ්හාවේ බලපෑමට අහුවෙච්ච ශ්‍රද්ධාවක් අපිට තියෙනවා. ඒකෙන් හින්දා අපේ ශ්‍රද්ධාව නටවනවා, තණ්හාව නටවනවා තණ්හාවට ඕන විදියට, අවිද්‍යාව නටවනවා අවිද්‍යාවට ඕන. ඒ නටවම අපිට ලැබෙන ප්‍රතිඵලය මොකක්ද? ප්‍රතිඵලය තමයි ප්‍රතිපලය තමයි අපිට ශ්‍රද්ධාව තියෙන තැන නැති තැන ප්‍රශ්නයක් අපිට නෑ. අපිට එහෙම එකක් තේරෙන්නේ නෑ. අපි අර තණ්හාවට අවිද්‍යාවට යොමු විදිහට අපේ ශ්‍රද්ධාව නටෝනේ ඉඳා අපි මුලාවටපත් වෙන්නේ හැම වෙලෙම අපි ළඟ උතුරාගිය ශ්‍රද්ධාවක් තියනවා කියන බොරුව. අපිට අකුසලී කරන තැන ශ්‍රද්ධාව තියෙනවා කියලා පිළිගැනීම තමයි බෞද්ධකම. කුසලිය අකුසලිය දන්නේ නැති එක වෙනම කතාවක්. අකුසල් කරන තැනත් අපි ශ්‍රද්ධාවෙන් කරන්නේ. අපි හිතන විදිය. ශ්‍රද්ධාව එතන නැහැ. නමුත් අපිට දීලා තියෙන ලණුව ශ්‍රද්ධාව තියෙනවා කියලා. ඔන්න ඔය මුලාව තමයි ලොකු මුලාව. එහෙනම් ශ්‍රද්ධාව තියෙන තැන හා නැති තැන දෙකටම තියෙන බව පිළිගැනීමේ මුලාව අපි ළඟ තියෙනවා. සතිය තියෙන තැනයි නැති තැනයි දෙකේම තියනවා කියන බොරුව අපිව භාවනාව තුළ භාවිතා කරනවාමයි. විරිය තියෙන තැනයි නැති තැනයි භාවනාව තුළ විරියෙන් කරාමයි කියලාමයි රඟපාන්නේ අපි. ඒ මුලාවට දාන්නේ තමන්ගේ තණ්හාව. එතකොට සමාධිය හැම වෙලේම තියෙන එකක් අපිට. නෑ හැබැයි සමාධිය ලාංඡනවත් නෑ. නමුත් අපේ විශ්වාසය පිළිගැනීම සමාධිය තියෙනවා. ප්‍රඥාවේ ලාංඡනවත් නෑ අපි ළඟ. ප්‍රඥා ධම්මයේ තුල චෛතසික. නමුත් අපේ පිළිගැනීම තියෙනවා කියන එකයි. ඔන්න ඕක තමයි ඔය චෛතසික වල ස්වરૂපය. ශ්‍රද්ධාව, සති, විරිය, සමාධි, ප්‍රඥා කියන චෛතසික ස්වરૂප. මොකද මේවා ග්‍රහණයට අවු වෙලා තින්නේ
අවිද්‍යාව හා තණ්හාව. දැන් සතිපට්ඨානේ වඩලා කවුරු හරි කෙනෙක් ඒ කමඨාන වඩනකොට ඒ කාලයක් පුරුදු වෙනකොට කොහොම හරි කරලා කරලා පුහුණු වෙලා පුහුණු වෙලා අර සතර ඉද්ධිපාද දියුණු වුණා කියන්නේ කොහොම දියුණු මට්ටමකට එතකොට ඉබේ කමඨාන වැඩෙන මට්ටමකට වෙන්නේ බෑ. අර ඉතරකම් කරන්නේම බොරුනේ අපි එතකොට. නැති දේ දිනනවා කියලා අරගෙන බොරු කරන එක තමයි අද්දහාවෙමයි කියන්නේ. නමුත් ඒ මොහොතේවත් මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ අවිශ්වාසයෙන් ඕන තරම් පාස් කරනවා. ඒ වාර ගරහනවා. නමුත් එහෙ එහෙම කරන්නේ නැහැ කියලා රඟපානවා. ඒ විදිහේ පෙලක් ඒ විදිහේ ගති ලක්ෂණ ටික අපිට උරුම වෙච්ච ටික පාස් කරමින් ඉස්සරහට යනවා. එතකොට ඉද්ධිපාද දියුණු වුණාට පස්සේ ඔන්නාර සද්ධාව ඉන්ද්‍රිය බවට පත් වුණාම තියෙන්නේ සද්ධාව ඇති තැනයි නැති තැනයි වෙන් කරන්න පුළුවන්. දැන් කුසලයේ අකුසලයේ වෙන් කරන්න පුළුවන්කම සතියේ තියෙනවා කියලා සතිජෛතසිකයේ ස්වરૂපය උගයි කියන්නේ. සද්ධා ඉන්ද්‍රිය ස්වરૂපය අමු ඒ කුසලයේ අකුසලයේ වෙන් කරන්න පුළුවන් හැකියාව නෙවෙයි සද්ධාව ඇති තැනයි නැති තැනයි වෙන් කරන්න පුළුවන්. එහෙනම් සද්ධාව ඇති තැනයි නැති තැනයි වෙන් කරගන්න හැකියාව ලැබීම තමයි ජයග්‍රහණ. එතකොට නැති තැනයි ඇති තැනයි වෙන් කරගන්න දක්ෂ නොවුනොත් මේක සද්ධාව නිවන් දකින්න බෑ කියලා තමයි බුදුහාමුදුරු දේශනා කරන්නේ. වෙන් කරගන්න බැරි වුණා හැම වෙලෙම සද්ධාව දිනනවා කියලා රඟපානවා. එතකොට හැම වෙලෙම සතිය කියලා රඟපානවා සතිචෛතසිකයේ තියෙනකොට. සති ඉන්ද්‍රිය තියෙනකොට එහෙම නෙමෙයි. සතිය ඇති තැනයි නැති තැනයි වෙන් කර ගැනීමේ හැකියාවෙන් යුක්ත වෙනවා. සතිය කුසලයේ නෙමෙයි මේ. වීරිය ඉන්ද්‍රිය තියෙනකොට වීරිය භාවනා කමඨහනේ කමඨහන වඩන්න තියෙන වීරිය තියෙන තැනයි නැති තැනයි වෙන් කර ගන්න පුළුවන්. සමාධි ඉන්ද්‍රිය තියෙනකොට අර බොරුවට සමාධිය තියෙනවා කියලා රඟපෑම නැති තැන කරන්න බෑ කියනවා. අවබෝධයක් කියලා එකක් බොරු අටව ගත්තේ අවබෝධය බොරුව කියලා තේරෙන එක වෙන්න නම් දැන් එකේකව වෙන්නේ අවබෝධයෙන් පංචස්කන්ධය අනිත්‍යයි කියලා අවබෝධ වෙනවා දවස් දෙක සිල් ගත්තා. අන්නේ වගේ රඟපෑම් අහක් කරන්න බෑ මෙන කිසි දෙයක්. ප්‍රඥා ඉන්ද්‍රියම වැඩෙන්න මට තේරෙන්නේ ඇට සැකිල්ල. උපාතකම්ලට හරියට භාවනා වඩනකොට ඇට සැකිලි පේන්නේ. මොකද මේ ප්‍රඥා ඉන්ද්‍රිය ලැබිලා කියලා හිතේ. ඒ වගේ බොරු අහක් වෙන්නේ කවදා හරි ඒ ප්‍රඥා චෛතසිකය හරහා නෙමෙයි ප්‍රඥා ඉන්ද්‍රිය. දැන් ඒ විදිහට තමයි මේ ඉන්ද්‍රිය පද්ධතිය. දැන් මෙහි කරන්ට් එක ගියාක පාරට නැවත එයිද දන්නේ නැහැ. අපි මේකෙදි මං හිතුවාද වෙලාවක් ගිහිල්ලා තියෙනවා ගොඩාක්. නමුත් මේ භාවනාවට මේ ඉන්ද්‍රිය දියුණු වෙනකොට බලපෑම් ටිකක් ලක්ෂණ දකින්න පුළුවන් ලක්ෂණ ටිකක් තියෙනවා. ඒක හොඳ ලක්ෂණ විදිහට නම් ගන්න බෑ. ඒ කියන්නේ ඉන්ද්‍රිය ධර්ම දියුණු වීම හොඳ නෑ කියන එක නෙමෙයි මම මේ කියන්නේ. ආධුනිකයා භාවනා කමඨහනක් වඩනකොට මේ පංච ඉන්ද්‍රිය යන්තමින් හෝ හට ගන්න දියුණු මට්ටම වෙනකොට භාවනා කරන ආධුනිකයාට තේරෙන්නේ නම් භාවනාව නීරස දෙයක් විදියටයි. වැඩක් නැති දෙයක් විදියටයි. උනන්දු අඩු වෙනවා. ඒ නිසාවෙන් අපි ලබන සතියේ ප්‍රායෝගිකව මේ ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙනකොට ඇතිවන ස්වરૂපය ගැන සාකච්ඡා කරන්න කාලය තියාගමු. දැන් මෙතන කරන්ට් එකත් අඩු නිසාවෙන් ප්‍රශ්න සාකච්ඡා කරන්න නායක හඳුරෝ බැරි වෙයි. එහෙම කරමු. ලබන සතිය අපි ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙනකොට තියෙන ස්වરૂපය හඳුනාගන්න උත්සාහ ගමු.